අද ආදරය ගැන කතා කරන දවස, ආදරය බෙදා හදාගන්න දවස, ආදරවන්තයින් හමුවෙන්න දවස, ආදරණීය ඉරිදා දවස, තක්ෂි සමග තාරා ඔබේ නිවසට ගොඩ වෙන දවස. හදවත සපුරා පවසමී ඉඳුරා මම ආදරේ කියා
දැන්තක්ෂි අපි හැම ඉරිදම හම්බෙන්නේ ආදරෙන්නේ. හැබැයි මේ ඉරිදා විශේෂත්වයක් තියෙනවා. මේ ආදරවන්තීන්ගේ දවස. මේ ආදරණයේ ඉරිදා වෙනවන්නේ ආදරය වෙනුවෙන්. තක්ෂි, ඉතින් ලොව පුරා වැඩි වශයෙන් මිලියන ගණනින් චොක්ලට් සහ රෝසමල් අලෙවි වෙන දවසක්. ඔව්. ඉතින් මේ කතාවටත් ඉතිහාසයක් තියෙනවනේ තාර. අවාසනාවකට වැලන්ටයින් දිනය සමරන්නා වූ, නොයසනම් ආදරවන්තීන්ගේ දිනය සමරන්නා වූ අපේ ආදරණීය නංගිලා මලිලා යවුන යවුනියන් ආදරවන්තීන්ගේ දිනේ උපත පිළිබඳව දන්නේ නැහැ. සරලව කිව්වොතින් වැලන්ටයින් කියන්නේ මොකද්ද? වැලන්ටයින් කියන්නේ කාටද? මේ කිසිවක් ඔවුන් දන්නේ නැහැ. ග්ලෝඩියස් රෝමයේ හිටපු ඉතා නපුරු අධිරාජයෙක් විදිහට හඳුන්වා දෙන්නට පුළුවනි. ඔහුට උමනා කළා තමන්ගේ හමුදාව ශක්තිමත් කරගන්න. ඒ හමුදාවට අපි සාමාන්‍යයෙන් කියන්නේ තාරා හොඳ මොරාල් එකකින් යුක්ත හමුදාවක් තමන් සතුව තබා ගන්න ඔහුට උමනා කළා. ඒ නිසා අවිවාහක අය තමන්ගේ හමුදාවට එකතු කරගන්න ඔහුට උමනා වුණා. ඒ නිසා විවාහය තහනම් කරන්නට ඔහු කටයුතු කළා. මේක මොනතරම් අසාධාරණද කියලා තේරුම් ගත්තු වැලන්ටයින් කියන සාමිවරයා ක්ලෝඩියස් අධිරාජයාට එරෙහි වෙලා තරුණයන් විවාහ කරන්න, තම තරුණ තරුණයන්ගේ ආදර සම්බන්ධතාවලට උදව් කරන්න සූදානම් වුණා. එහෙම කළා. එයින් කෝපයට පත් වුණු ක්ලෝඩියස් අධිරාජයා වැලන්ටයින් සාමිවරයාව හිරගත කරා. තමන්ට උදව් කරපු, තමන්ගේ ආදරයට, තමන්ගේ විවාහයට උදව් කරපු මේ සාමිවරයා හිරගත කරපු නිසා එයින් දුකටපත් වුණු තරුණ තරුණියන් තාරා මේ හිරගෙදරට රෝසමල්, පුංචි පුංචි සටහන් ලියවුණු කොළ කෑලි, මේ දේවල් වැලන්ටයින් සාමිවරයා හිරගත කරලා තිබුණු ඒ කුටි ආසනේ තියන්නත් පුරුදු වුණා. නමුත් ක්ලෝඩියස් අධිරාජයාගේ තීරණය වුණේ අවසානයේදී වැලන්ටයින් සාමිවරයාව ඝාතනය කර දැමීම. ක්‍රිස්තු පූර්ව 270 පෙබරවාරි 14 වෙනිදාවක වැලන්ටයින් සාමිවරයාව හිසගසා ඝාතනය කෙරෙනවා. ඒක තමයි අපි ආදරවන්තයන්ගේ දිනය කියා ගන්නා වූ මේ දවසේ ඉතිහාසයේ විදිහට සටහන් වෙන්නේ. අපි තවත් බොහෝ දේ ආදරය ගැන කතා කරමු. දක්ෂ ආදරය ගැනද කතා කරන්න දේවල් ඇත්තේ. කොයිතරම් මුණ ගැහුණත් තමන්ගේ හිතේ තියෙන ආදරේ තාමත් කියන්නට බැරුණු ආදරවන්තයෝත් ඉන්නවනේ. ඒ වගේම දක්ෂි, ආදරය නිසා හදවත බිඳුණු අය බොහෝ ඉන්නවා. මේ මොහොතේ අපි වහනවා කියලත් අපි දන්නවා. ඒ අය වෙනුවෙනුත් දැන් ප්‍රේමය ආදරය කියලා ගත්තහම මේකට විශේෂණ අවශ්‍ය නැහැ දක්ෂි. ප්‍රේමය නම් ප්‍රේමයම තමයි. දවසක් හමුවේ ඉමුමි භවේ එක සැරයක් දුටුවත් ඇති දැසුබේ ඔබ වෙනුවෙන් හැඳුව තරම් කියන්න හිංසරේ කව දවසක් මද පවනි මුසුකිරුවේ යළි නොවෙන මතකේ නිදි පෙදුරේ ගෙවෙන පැයේ සිහිකරුවා සුවඳ මේ ජීවිතේ පාලි මගේ තව දවසක් සැරයක් දුටුවත් ඇති දැසුබේ
පිපෙන සඳේ දුක වැදලා ලුවත අපේ කිරි සයුරේ මුතු පතුලේ සැඟව ගියා මෙනික මගේ ආදරේ දවසක් හමුවේ ඉමුමී භවේ එක සැරයක් දුටුවත් ඇති දැසුබේ ඔබ වෙනුවෙන් හැඳුව තරම් කියන්නේ සැරේ දවසක් තරං ආදරය කළත් කවදාවත් මුන්න නොගැහුණු කවදාවත් එක් නෝනු ආදරවන්තයිනුත් ඉන්නවා. සැබැවින්ම මේ මොහොතේ තමන්ගේ ආදරය ගැන හිතමින් තමන් වින්ද ආදරය ගැන සුසුම් හෙළමින් ලතවෙන කීයක් නම් දෙනා සියහඬේ ආදරණීය ඉරිදාව අහනවා ඇද්ද? හිත්වේදනාව කියන්නේ තාරා සුළුපටු සරල දෙයක් නෙවෙයි. අද ආදරවන්තයෙකි දවසේ හිනා වෙලා ඉන්න බොහොමයක් දෙන අතරේ හැඩු කදලින් ඉන්න අයත් ඉන්නවනේ. අපි අය ගැනත් කතා කළ යුතුයි. කොහොමරි හිත හදාගන්න කියලා කියනවා නෙමෙයි මේ. එහෙම කිව්වාට හිත හැදෙන්නේ නැතිව ගත අපි දන්නවා. හැබැයි ඔවුන්ගේ හිත හදාගන්න අවශ්‍ය ශක්තිය අපි ඔබට නිරන්තරයෙන් ප්‍රාර්ථනා කරනවා. ඔබ ඔබේ හිතේ මේ වෙලාවේ කවුරු හරි ඉන්නවනේ. අපි හැමෝගේම හිතේ එහෙමයි. ආදර ගීත අහන වෙලාවේදී අපේ හිත ඇතුලේ කවුරු හෝ ඉන්නවා. එක්කෙනා ඔබට මේ වෙලාවේ මතක් වෙනවා ඇති. ඔහු හෝ හැය ඔබට සිනහව දුන්නා වන්නට පිළිවන්, කඳුල දුන්නා වන්නටත් පිළිවන්. හැබැයි අද දවස ඔවුන් වෙනුවෙන් ගත කරන්නයි, ඔවුන්ගේ ආදරණීය මතකයත් එක්ක ගත කරන්නයි අපි ඔබෙන් ඉල්ලන්නේ. සමහර වෙලාවට තාරා කඳුල දුන්නාට මොකද, කඳුළු දුන් අයම මතු ආත්මෙත් ලැබේවායි කියලා හිතන අයත් අපිත් එක්කලා ඉන්නවා. මගේ ගෙටත් උඩ ඔබේ ගෙටත් උඩ කැඳුම් දිදුලවන සරාසුපුන් සඳ එකවාලක් යට එකට දකින්නට ඌරුවේ කළ පින් මහිම කියන්නට ප්‍රියේ නොවම උපනුපන් ජාති හමුවේවා. අලුවත් නොරැඳි පැතු පැතුම් පෙළ දැවි ගියාවු ජීවිතයට ඔබ අලුතින් එක්වී මා ජීවත් කර සතුට ගෙනාවු ප්‍රියනු උපනුපන් ජාති හමුවේවා.
මගේ අත ඔබට සුදුසු නැත එබැවින් වෙනතක බැඳුනද කන්නත එනමුදු මෙලොවෙහි නැවත උපන්තල ඒ අත් බවයෙන් එළිය දකින්නත ප්‍රියනුබම උපනුපන් ජාති හමුවේවා ප්‍රියනුබම උපනුපන් ජාති හමුවේවා දැන් අපි මේ අහපු ගීතේ තියෙනවනේ දක්ෂි මට නම් සිය වතාවක්වත් එක දිගට අහන්න පුළුවන් ගීතයක් ප්‍රේම කීර්ති දල්විස් නම් වූ සුවිශීෂී පද රචකයා අපට අහිමුණු අපේ සම්පතක් එතුමන් විසින් රචිත ගීතයක් ඉතින් අපි ආදරය ගැන කතා කරන්නේ අද ඔබ ආදරවන්තයෙක් හෝ ආදරවන්තියක් නම් අද සමහර විට ඔබේ ආදරවන්තයා හෝ ආදරවන්තිය ඔබට මුණ ගැහෙන්නට ඇති ඔබ අද සතුටින් මේ ප්‍රේමය කියන්නේ බොහොම උතුම් දෙයක්. ඒ දේ සරල විදිහට හිතන්නට නරකයි. සම්මත අසම්මත වන්නට පිළිවන්. කොහොම හෝ අපේ හිතේ ඇතිවන්නා වූ ප්‍රේමය හරිම වැදගත්. ඉතාමත් වටිනවා. ඒ ප්‍රේමය වෙනුවෙන් අපි බොහෝ දේ කැප කරනවා. සමහර වෙලාවට අපි හුස්ම ගන්නේ. අපි හැම හුස්මකම දැන් ගීතවල තියෙනවනේ තක්ෂි දැන් ගී පද රචකයා තරම් ආදරේ වනන්නා වූ අන් කෙනෙක් නැති තරම් මං හිතන්නේ මං හරි අනිවාර්යෙන්ම ධාරා ප්‍රේමයක් නැති හදවතක වුණත් ප්‍රේමයක් ඇති කරන්නට ගී පද රචකයෙකුට පුළුවන් අපි කලින් කතා කර ප්‍රේමණීය ප්‍රේම කීර්ති දල්විස් වැනි අයට එය ඉතාම ප්‍රබලව උන්නේ කර තිබුණා අපි අදටත් විඳිනවනේ හැමෝගෙම හිතක ඇති වෙන ප්‍රේමය ගැන උන්ට ලියන්න පිළිවන් වුණානේ තක්ෂි පැහැදිලිවම තමාගේ අත්දැකීමක් නොවුනත් තමාගේ කරගෙන ලියන්න ඔවුන්ට විශේෂ හැකියාවක් තිබුණා. ඔව් සමහර වෙලාවට සමහර ගීත අහනකොට තාර අපට ඉදෙන මේ ගීතය අපි විසින් ලියන්නට තිබුණු ගීතයක් කියලා අනිවාර්යයෙන්ම මටත් එහෙම හිතිලා තියෙනවා. ওই ගීතේ ලියන්න තිබුණේ මමයි කියලා මට හිතිච්ච අවස්ථා තියෙනවා. ඉතින් ඒ වගේ ඉතින් අතිවිශිෂ්ට ගී පද රචකකින් ඇත්තටම අපිට ඉන්නවා. ඒ අයත් ආදරවන්තින්ගේ දිනේදී ඉතාම දයාවෙන් යුතුව සිහිපත් කරන ගමනුයි අපි දර්කන් හින්දි චිත්‍රපටියේ මේ ගීතය අව්‍යාදරණීය වෙනුවෙන් ගෙනෙන්නේ. दिल ने ये कहा है दिल से मोहब्बत हो गई है तुमसे दिल ने ये कहा है दिल से मोहब्बत हो गई है तुमसे मेरी जान मेरे दिल भर मेरा ऐतबार कर लो जितना बेकरार हूँ मैं खुद को बेकरार कर लो मेरी धड़कनों को समझो तुम भी मुझसे प्यार कर लो दिल ने ये कहा है दिल से मोहब्बत हो गई है तुमसे मेरी जान मेरे दिल भर मेरा ऐतबार कर लो जितना बेकरार हूँ मैं खुद को बेकरार कर लो मेरी धड़कनों को समझो तुम भी मुझसे प्यार कर लो दिल से मोहब्बत हो गई है तुमसे तो चांद तारों को तोड़ लाऊंगा मैं इन
हवाओं को इन घटाओं को मोड़ लाऊंगा मैं। हो तुम जो कह दो तो चांद तारों को तोड़ लाऊंगा मैं। इन हवाओं को इन घटाओं को मोड़ लाऊंगा मैं। मुझसे आंखें चार कर लो, जितना बेकरार हूँ मैं खुद को बेकरार कर लो। मेरी धड़कनों को समझो, तुम भी मुझसे प्यार कर लो। दिल ने ये कहा है दिल से, मोहब्बत हो गई है तुमसे। इतना बेकरार हूँ मैं खुद को बेकरार कर लो। मेरी धड़कनों को समझो, तुम भी मुझसे प्यार कर लो। तुम भी मुझसे प्यार कर लो। तुम भी मुझसे प्यार कर लो। तुझको दिल में दे दूं, कैसे तुझसे प्यार कर लूं। කලින් තාරා කිව්වා වගේ ප්‍රේමය කියලා කියන්නේ තාරා සරල දෙයක් නම් නෙවෙයි, ඉතාම උසස් ඉතාම වැදගත් කාරණයක්. නමුත් වර්තමානයේදී අපි ආදරණීය නංගිලා මලිලා ආදරණීය හිතවතුන් මේ ප්‍රේමයේ විඳින ආකාරය පිළිබඳව සමහර වෙලාවකදී සමහර තැනකදී සතුටු වෙන්නට පුළුවන් කමක් නැහැ. දැන් හැමදේම සිද්ධ වෙන්නේ තාරා කිටිපණිවිඩත් එක්කලානේ. ඉතින් කිටිපණිවිඩකින් බොහෝ දේ කියන්නට පුළුවන්කම තියෙනවා කියලා හිතන හිතවතුන් ඉන්නවා. නමුත් ආදරණීය නංගි මල්ලි, ওই කිටිපණිවිඩකින් ඔබේ හිතේ ඔබේ හද సంతානයේ තිබෙනා වූ සැබෑ ප්‍රේමය එළියට එන්නේ නැහැ. අලුත්ම කලාවකින් ටයිප් කරනවා කියලා කියන්නේ දැන් ඔකට අපි කියන්නේ සිංග්ලිෂ්. ඔව්. කලින් භාෂා මාධ්‍යයේ ඉංග්‍රීසිත් නැති සිංහලත් නැති සිංග්ලිෂ්. ඉතින් ඔය තුල කෙනෙකුට දැනෙන්න දෙයක් ලියන්නේ කොහොමද කියන ප්‍රශ්නේ තිබෙනවා. දැන් මින්ටන් මල්වරජි මහත්මයාගේ ගීතය මදුමල ලෙස මුදු මගේ ප්‍රියාද. ඔබට මතක ඇති කාලෙකදී ඔබට හිත මතක් කරලා බලන්න හිතවතුනි ඔබ මතක ඇති කාලෙක ලියුමක් ලිව්වද කියලා. රාජකාරී ලිපියක්වත් ඉතින් ඒක වෙනම කතා කරන්න ඕන කාරණාවක් තාරා. දැන් ඉස්සර නම් අපි දෙන්න ඒ කාලේ පොඩි දවස්වල
අපේ අත්තම්ම බත්තු වෙනකල් අපි දෙන්න පාරට වෙලා ඉන්නවා. ලියුම් වෙනකල් තැපැල් මහත්තයා එනකල් අපි පාරට වෙලා බලාගෙන ඉන්නවා. ඉතින් හැම ගෙදරකටම අනිවාර්යයෙන්ම ලියුමක් තියෙනවා. බුදු සරණයි, ආදරණීය අම්මේ, ආදරණීය නැන්නේ වගේ පටන් අරන් අවසන් කරපු ලියුමක් හැම ගෙදරකටම ලැබෙනවා. ඒවකට අපේ පුංචි අම්මලා බොහොම භද්‍ර යවුනේ හිටියේ. ඒ නිසා එයාට ප්‍රේම ලිපි ලැබුණා කියලා අපි දන්නවා. අනිවාර්යයෙන්ම ඉතින් හරි කුතුහලයෙන් අපි බලන් ඉන්නවා මේ තැපැල් මහත්මයා එනකල් මේ ලියුම් ටික අරගෙන ගිහිල්ලා පුංචිලා අතර දෙන එකත් ලොකු නම්බුවක් හැටියට අපි සැලකුවා ඒ කාලේ. අපි මේ මතක් කරන්න ඕනේ කියන්න ඕන දෙයක් තමයි තාරා මේ අද වෙනකොට යම් කිසි දෙයක් ලියන කියන කෙනෙක් නම් ඔහු අනිවාර්යයෙන්ම එවකට ලියුමක් ලියපු කෙනෙක්. අනිවාර්යයෙන්ම දැන් මෙහෙම දෙයක්ත් තියෙනවනේ තක්ෂි. දැන් මම නම් තරේ විරුද්ධ වෙන දෙයක් පණිවිඩයක් කෙටි පණිවිඩයක් හෝ දැන් අපි මුහුණු පොත භාවිතයේදී වුණත් හිතන්නකෝ කතා බහක් අවසානයේදී බුදු සරණයි කියන වචනේ BS කියලා කිව්වහම දැන් GS කියලා අපි හඳුන්වනවනේ ග්‍රාම සේවකරාලහාමි. දැන් උනොතනි ඔය වගේ දැන් අකුරු කෙටි කරලා ලියන ඒකත් ටැක්සි කලින් කිව්වා වගේ වෙනමම කතා කරන්න ඕන කාරණයක්. ඒ භාෂාව පිළිබඳ අපි භාෂාව හසුරුවන හැටි පිළිබඳ. හැබැයි තින් ඔය හැම එකක් එක්කලම තාරා මේ ප්‍රේමේ බැඳිලා තියෙනවනේ නේද? ඉතින් අර BS කිව්වහම දැනෙන දෙයි බුදු සරණයි කිව්වහම දැනෙන දෙයි දෙකක්. BS කිව්වට වඩා බුදු සරණයි කිව්වහම දැනෙනවා මං හිතන්නේ. ඉතින් අර GN කියනවට වඩා සුබරාත්‍රියක් කියන එක දැනේවි. ඔව්. සමහර විට ඔබේ කෙටිපණ විදිහ ඔබ යවන කෙනා අපේක්ෂා කරන දේ නොවෙන්න පුළුවන් හිතවතුනි. අපි සියඳ හිතවතුන් අපිත් එක්ක අමනාප වෙන්නට එපා. ආනන්දෙන් ප්‍රශ්නාව කරව බාරගෙන යනවනේ අපි. අනෙතෙන්දී ආදරේ නෙමෙයි මොනියම් දේ ගැන කතා කරත් අපිට මෙන්න මේ වගේ අපි අකමැති දේවල් ගැන කතා කරන්නට සිද්ධ වෙනවා නේද දක්ෂි? ඔව් ඒකයි අපි ඔබට කියන්නේ. අපි පිළිබඳව ඔබ තුල තිබෙනා වූ යෝජනා චෝදනා සියල්ලටම අහුන්කන් දෙන්න දක්ෂි සමග තාරා කැමතියි. එනිසා අප තුළින් ඔබට අවඩක් වූ යමක් කියවුවා නම් කියවුණා නම් අපිට ලියන්න takshi.tara@gmail.com අපේ විද්‍යුත් තැපෑල. කීතයක් හම තක්ෂි අපි ටිකක් කතා කළානේ ආදරය ඉතිරින අද දවසේ. ආදර ගීතයි ඔබ වෙනුවෙන් වැඩිපුර අපි අරගෙන ඇවිත් තිබෙන්නේ. මේ දුහුල්මලක් චිත්‍රපටයේ ගීතයක්. මේ චිත්‍රපටයේ බොහෝ ප්‍රේම කතාවක්. හැබැයි මම කලින් කීවා වගේ ප්‍රේමය කිව්වහම අපි විශේෂණ භාවිතා කරනවනේ තක්ෂි. අසම්මත ප්‍රේමය, නොගැලපෙන ප්‍රේමය, ධරනඩු ප්‍රේමය, ලාබාල ප්‍රේමය. මේ අසම්මත ප්‍රේමයක් ගැන කියවෙන කතාවක්. හැබැයි බොහොම ආදරණීයයි. මේ ගීතය ඔබ සිය දහස් වාරයක් විඳපු ගීතයක්. හැබැයි කවදාවත් එපා නොවන ගීතයක්. ප්‍රේමය ගැන හිතමින් මේ ගීතය හමු. මටත් වාසනා
මටත් වාසනාවන් රැසියන්නේ නොනිමිනාද සෙවුල් කුල් විහාර ගීත අපට උදකලා මටත් නදීරල රැල්ලේ පැතුම් රුවන් රන්නොරුයි ඔබේ නිමල නිද්‍රාගී මටක් වාසනා මටක් වාසනාවන් හතක් පලදන්නට ඊන හතක් එලිවන්නට දුළුස් මහි පහන්ගිලි මටත් වාසනා දෙටත් වාසනාවන් ලොවපුරා සිටින ශ්‍රී ලංකයේ හිතවතුන් හිතවතියන් වෙත පිදෙන සොඳුරු හඬ සිංහල අන්තර්ජාලීය රේඩියෝ කලාවේ නවම වෙනස www.siyahande.com. ගීත අතරතුරෙත් අපි කතා වුණු විදිහට දක්ෂි ඒ කාලේ අපි දැක්කා යෝන් නවකතා තිබුණා යෝන් නවකතා යෝන් පුවත්පත් යෞවන මනස එකතෙන් කරන්න පුළුවන් විදිහේ නිර්මාණ බිහි වුණා අපේ ආදරණීය සියහඬ හිතවතා සුදේස් කරුණාතිලකයන් ඒ වගේම අපි උපාලි බණ්ඩාරි වීරසේකරයන් මහේස්ත්‍රාත්සර මද්දුමාරච්චි මේ අයවලුන් මැදිහත් වෙලා අරලිය කුමරි ඒ වගේම සඳරේනු වැනි බොහොම උසස් මට්ටමේ යෝන් පුවත්පත් එවකට බිහි වුණා. මා දන්නේ නැහැ මේ වෙන විට වර්තමානයේ මොන විදිහේ යෝන් පුවත්පත් තියෙනද කියලා. මම ඇත්තටම මේ දැකලවත් නැහැ දක්ෂි. දකින්නට ආසයි ඇත්තටම. ඔය යෝන් පුවත්පත් පුංචි අම්මාවරු බොහොම තරුණ වයසේ හිටපු පුංචි අම්මාවරු ওই පත්‍ර දෙකම අනිවාර්යයෙන්ම ගන්නවනේ. කොහොමද? එහාටත් නැති මෙහාට මේ වයසකනේ අපි ඉතින්. ඉතින් අපි දෙන්නත් විජේ පත්‍රේ ගන්නවා. නමුත් විජේ පත්‍රේට කලින් අර්ලිසා කුමරි පත්‍රේ බලනවා කියලා ඒ කාලේ අත්තම්මගෙන් අපි දෙන්නට බොහොම තර්ජන තාඩන පීඩන තිබුණා. නමුත් ඇත්තටම මේ අමල් තුෂාර ප්‍රනන්දු කියලා කියන්නේ මම හරි මාස මේකේ අනිවාර්යෙන්ම යෝන් ආරූඪ කරගත් නම් වලින් නවකතා ලියුවා. උදාහරණයක් ඉදිරියට ගත්තොත් සුහාන් කුරුවිට බණ්ඩාර කියලා එඩ්වඩ් මල්ලවාරච්චි මහත්මයා තමයි ජාතිවීරයා නවකතාව එවකට ලිව්වේ. මේ මොහොතේ අපිව අහනවා නම් තර අපි සුදේෂ් කරුණාතිල කියන්නේ අපේ හිතවතා. ඔහු දන්නවා ඇති අපිට වඩා කුමරියේ අරලියේ තිබුණු ඒ කතන්දර. එතකොට මට මතකයි සඳරිනු පුවත්පත ඉන්න කුමරි අරලිය පුවත්පතට පස්සේ ඔව් තමයි. නමුත් නිර්මාණාත්මක අගයන් වලින් ගත්තාම මේ ඉහළ මට්ටමක සඳරිනු පුවත්පත තිබුණ හැටියටයි මම දකින්නේ. අපි මේ කතා එහෙම කියන්නේ ප්‍රේමයත් එක්ක ඒ පුවත්පත් බොහොම ළඟින් බැඳිලා තිබුණා. මේක දක්ෂි අනිවාර්යෙන්ම තාරා මං කියන්න හැදුවේ කවිය කියන්නේ ප්‍රේමයත් එක්කලා බද්ධ වෙච්ච දෙයක්නේ. අර ඔබ කලින් මතක් කරපු අමල් තුෂාර ප්‍රනන්දුගේ සමහර කතාවල සමහර සටහන්වල මේ කවියට ප්‍රේමණීය කවියට ලොකු ඉඩක් වෙන් කරලා තිබුණා. සමහර කවි අදරත් මට මතකයි තාරා
සමහරවිට අපේ හිතවතුන් සුදිශ් කරුණාත්ලිකයන්ට හිමත් මතක ඇති. ඇඟිලි තුඩුවට රිදුම් දුන් මදුර වීනාවේ නෙතට තවමත් කඳුළු වෙනවා සුපෙම් තත් සිහිවී. එවගේ කවි පුංචි පුංචි කවි මතක හිටින කවි. එවකට පුවත්පත් තරහා වුණත් යෝන් තරුණ තරුණියන්ට ආදරය ගැන දුන්නේ තක්ෂි බොහොම මේ ආදරය කියන්නේ බොහොම නිර්මල දෙයක් කියන දේ උන්ගේ හදවතට වැටහෙන්නට සැලැස්සුවා. වර්තමානයේ තාක්ෂණය කියන්නේ ඇත්තටම අපිට ඕනා දෙයක්. තාක්ෂණය අනිවාර්යයි අපිට මේ ලෝකෙ දිනන්න ඉස්සරහට යන්න. මේ තාක්ෂණය හරහා ආදරය බොහොම පහළ මිලකට නියම වෙලා තියෙනවා කියලා අපිට දැනෙනවා. අනිවාර්යයෙන්ම ඇහෙන ගීතත් එක්කලා බලනකොටත් අපිට සතුටු වෙන්නට පුළුවන්කමක් නැහැ. අපි මුලින් මතක් කරා වගේ දැන් අර ඒ කාලේ තාරා අපි ඉස්කෝලේ අපි සාමාන්‍ය පෙළ කරන අවදී වගේ මතක නේ දවස්වල මේ නිල් චිත්‍රපටයක් අලෙවි කරපු අරපු ඒ අයිතිකරුවෙකුට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක වුණා. නමුත් දැන් හරියට කල්පනා කරලා බැලුවොතින් එහෙම අද අපි අහන ගී දැන් අපිට ගීත බලන්නත් පුළුවන්නේ. දැන් ගීත අහනවට වඩා බලනවා කියලා නේ අපි කියන්නේ. සමහර ගීත වලට හැදෙන රූප රචනාවක් බැලුවොතින් අපි වත්තන ගොඩ ගන්න පුළුවන්කම තියෙන අනිවාර්යයෙන්ම මේ පහුගිය කාලේ එවැනි රූප රචනාවක් පිළිබඳ විශාල කතා බහක් අපිට කලින් අපි ගී හදට එකතුනු අපේ හිතවතිය ආදරණීය ප්‍රේමණීය සහෝදරි තිරිණි මහත්මිය එතුමිය කිව්වා වගේ ඇත්තටම එතුමිය කිව්වා මේ එතුමියනම් ගීතයක් විඳිනකොට YouTube හරහා ගීතයක් විඳිනකොට වෙනම ටැබ් එකකට මාරු වෙලා වැඩ කරන අතරතුරේ ගීතය ඇහෙන්නට ඉඩ හරිනවා මිසක් ඒ රූප රචනය නම් බලන්නේ නැහැ කියලා. ඒක අති සාධාරණයි. ඔව් අපි ගීතය ගැන මවාගත් දෙයක් වේ නම් අපේ ගීතය ගැන අපේ හිතේ ඇති වූ චිත්‍රයක් තියෙනවා. අපි ඇඳගත්තා වූ චිත්‍රයක් තියෙනවා. මේ රූප රචනා වලින් ගීතේ අපි අඳගත්තා වූ චිත්‍රය මේ කියනවා. ඇය සාධාරණයි. ඔබ එන්න ඔබ ඇවිත් යන්න එන්න සෞමිය සදසේ සන්සුන් ගමනේ රුසිරි බොමා ආදරේ නොකියා ඉන්නේ කොහොමා මගේ රන් කඳට මම ආදරේ මගේ රන් කඳට මම ආදරේ ඔබ නැතිව බැරුවා ඔබ නොදැක බැරුවා ඔබ නැතිව බැරුවා මග සොය සොයා ව සනහලා සත්තකයි මං ඔබ එතැයි ඔබ එන්න ඔබ ඇවිත් යන්න එන්න Thank you.
පෙරුම් තිරුවා ඔබ එතැයි සිටුවා මම පෙරුම් තිරුවා ඔබ එතැයි සිටුවා අග බල බලා නිතු දව දවා රක්නක රන් මං මග බලා සිටියා ඔබ ඇවිත් යන්න එන්න ඔබ එන්න ඔබ ඇවිත් යන්න එන්න ඔබ එන්න ඔබ ඇවිත් යන්න අපි මෙතුවක් වෙලා ආදරේ සතුටුදායක තැන් සුවතැන් මීර තැන් කතා කර ඔබ මේ අපි වහගෙනින් ඔබ මේ මොහොතේ කාගේ හෝ හිත රිදවලා නම් ඉන්නේ ඔන්න ඉතින් දැම් පුළුවනි දුරකත නැමතුමක් කියම ගන්න තක්ෂි දැන් ආදරවන්තයන්ගේ දිනේදී ඔබ තරහ වෙලා හිදීමෙන් පලක් නැහැනේ පුංචි පුංචි මත බේද තියෙනවනම් හිත බිඳගන්න එපා කවරු කොහෝ සමාවිල්ලන් සමාවෙල්ලීම තරම් උතුම් දෙයක් මෙලව නැහැ හිතවතුනි ඔබ මේ මොහොතේ ඉන්නේ බිඳුණු හිතකින්නම් ඔබේ ප්‍රේමය ඔබට අහිමි වෙලා නම් මතක් කර කර මිදින්නට හැකි අතීතයක් එක්කලා ඔබ අතරමං වෙලා නම් ආදරණීය හිතවතුනි තක්ෂි සමග තාරා ඔබට කියන්නේ ඔබේ වටිනාකම අමතක කරන්න එපා ඔබ තුළ ඉන්නා වූ වටිනා කියන ගැහැණිය වටිනා කියන පිරිමියාව අමතක කරන්න එපා ප්‍රේමයට ඔබව නොවටිනා කෙනෙක් කරන්නට ඉඩ දෙන්න එපා බොහෝ අවස්ථාවලදී සිද්ධ වෙන්නේ ඒකමයි ප්‍රේමය කියන්නේ අපේ වටිනාකම තවත් වැඩි කරගන්නක් වැඩිවන්නක් වැඩි කරගත යුතු දෙයක් මිසක් ප්‍රේමය නිසා අපේ වටිනාකම නැති විය යුතු නැහැ ඔබ බොහොම වටිනවා ඔබේ ආදරයත් එහෙමයි ඔබේ ආදරයත් බොහොම වටිනවා අපි ආදරය ගැන අද ගොඩක් කතා කළේ ආදරණීය ඉරිදා ආදරවන්ත දිනේ නිසාමයි ඒ වගේම ඔබ හරිම ආදරණීයයි ආදරය ගැන කතා කරපු අද දවසේ ආදරණීය ඉරිදාවේ ලස්සන ඉරිදාවෙන් තක්ෂිත් තාරත් ඔබින් සමුගෙන යන්නයි සූදානම් වෙන්නේ සමුගෙනට මත්තෙන් හිතවතුනි ප්‍රේමයෙන් පිරි ඔබේ ජීවිතය ඔබ බලාපොරොත්තු අයරින්ම ඔබ පැතූ අයරින්ම සාර්ථක වේවා බිඳුණු හිතක හිමිකාරයෙක් හිමිකාරිනියක් නම් ඔබේ හිත මේ මොහොතේම සූපත් වේවා කියලා අපි දෙන ප්‍රාර්ථනා කරනවා ඔබ අපිට සිය හඬහන ඔබ සිය හඬේ අපිට වටින් සමුගන්නට සිදුව ඇතිමුත් එළමෙනා කිම්හනේ ප්‍රියාවිය සපත කර කියමි මම එවමි මහදපිරි අසීමිත පෙම අමුණා පෙම්පතෙක නොවලහා සෑම දිනකම මුද්‍රා තබා සෙනෙහසේ හාදුවකින් ඔබේ ආදරණීය බලාපොරොත්තු හැම එකක්ම ඉටු වේවා මම දක්ෂි මම දාරා Though we gotta say goodbye for the summer Baby, I promise you this I'll send you all my love Every day in a letter Sealed with a kiss Yes, it's gonna be a cold, lonely summer But I'll feel the emptiness I'll send you all my dreams Every day in a letter Sealed with a kiss
to meet in September.